ආයුබෝවන් ඔයාලා අදත් එකතුලා ඉන්නේ සිනමා රීකැප් අපේ channel එකත් එක්ක. ඉතින් අපිව subscribe කරලා අපේ වැඩත් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. මිනි කන්නන්ගේ සමූහ ඝාතනය අද අරගෙන ආවේ රටවල් 40ක පමණ තහනම් වුණු චිත්‍රපටයක් ගැන. සාමාන්‍යයෙන් තියෙන්නේ 18 plus චිත්‍රපට උනත් මේක අවුරුදු 21කට වැඩි චිත්‍රපටයක් ලෙස නම් කරලා තියෙනවා. වැඩිහිටියන්ට පමණක් කියලා නම් කරපු දර්ශනවලට ඒ අමතරව වැඩිහිටියෙක්ට නරඹද්දී අතිශයින්ම තිගැස්මක් ඇතිවන සාහසික දර්ශනත් මේ චිත්‍රපටය අඩංගු වීම ඒකට හේතුවක් කියලා හඳුන්වන්න පුළුවන්. තරමක් සංවේදී අයට නම් මේක එකතිකට බලන්න සුදුසු චිත්‍රපටයක් නෙමෙයි. මේක හඳුන්වන්න බැරි තරමට ත්‍රාසජනක චිත්‍රපටයක් කියලා බොහොම දෙනා සඳහන් වුණ චිත්‍රපටයක් තමයි මේක. මේ චිත්‍රපටයේ ඇතැම් දර්ශනවලට සැබෑ මලමිනිය යොදාගෙන තියෙන බවටත් ඒ වගේම සතුන් මැරීමේ දර්ශන සඳහා සැබෑ සතුන් යොදාගෙන තියෙනවා කියලත් ඒ විදිහටම මේ චිත්‍රපටයේ දර්ශන තාත්වික ලබා ගන්න අධ්‍යක්ෂතුමා ඇත්තටම මිනිස්සුන්ව මැරුවද කියලා සැක අපිට අත්අඩංගුවට පත් වෙලා තියෙනවා. චිත්‍රපට දෙසට හැරුණොත් මේක 1980 නිෂ්පාදනය වුණු චිත්‍රපටයක්. චිත්‍රපට නිෂ්පාදන කණ්ඩායමක් මිනිමස් කන ගෝත්‍රිකයන් ගැන වාර්තා චිත්‍රපටයක් රූගත කරන්න ඇමේසින් වනාන්තරයට යන දර්ශනයකින් තමයි මේ චිත්‍රපටය ආරම්භ වෙන්නේ. එක් කාන්තාවක් සහ පිරිමි තුන්දෙනෙක් තමයි මේ ගමනට සහභාගී වෙන්නේ. ඔවුන් තමයි ඇලන් යටේස් කියන ප්‍රසිද්ධ වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂකවරයා. ෆෙයා කියන්නේ චිත්‍රපට රචක ඔහුගේ පෙම්වතිය. කැමරාකරුවන් වන ජැක් ඇන්ඩ්‍රස් සහ මාක් තෝමස්. ඒකම මොවුන් එක්ක මඟ පෙන්වන්නෙකුත් ගිහින් තියෙනවා. ඒත් මේ කිසිම කෙනෙක් ආයෙත් ඇවිල්ලා නැහැ. ඉතින් මොවින් ගැන හොයන මේ වගේම මෙම ගෝත්‍රිකයන් ගැන අධ්‍යයනය කරන්න නිව්යෝක් විශ්වවිද්‍යාලයේ මානව විද්‍යාඥයෙකු වන හැරල්ඩ් මොනාට් යනවා. මීට කලින් සොල්දාදුවන් පිරිසක් විසින් අල්ලගත්ත ගෝත්‍රිකයෙක් මාර්ගෙන් මාර්ගෝපදේශකයෙක් ගෝත්‍රික භාෂාව සිරිතුරි දන්න තවත් පුද්ගලයෙක් එක්ක යන්නේ. ගෝත්‍රිකයන්ගේ ගම්මානයට යන මොවුන් අල්ලගෙන හිටිය ගෝත්‍රිකයට නිදහසක් දෙනවා. ගෝත්‍රිකගේ නායකයා ඉතාම කම්පාවෙන් ගිනිගොඩක තියෙන බාගෙට දැවුණු හිස්කබලක් සහ මිනි අස්ති වගයක් මොවුන්ට පෙන්වනවා. සුදු මිනිසුන් වන මොවුන් ගෝත්‍රිකයන් බිය දැක්වුවත් මොවුන්ට දවස් කිහිපයක් ඔවුන් සමග ඉන්න ඉඩ දෙනවා. ගෝත්‍රිකයන්ගේ සිරිත්විරිත් ආදි සියලුම දේවල් ඒ සිට මොවුන් අධ්‍යයනය කරනවා. ගෝත්‍රිකයන්ගේ ඉතාමත් සාහසික ක්‍රියා මොවුන් දකිනවා. එක් අවස්ථාවක කාන්තාවක් ගෝත්‍රිකයෙක් විසින් දඬුවමක් දෙන අදහසින් දූෂණය කර මරණ දර්ශනයක් මොවුන් දකිනවා. එම සිදුවීම නවත්තන්න මොන උත්සාහ කරත් මාධ්‍යපක්ෂිකයා විසින් ඒක නවත්තනවා. නැවැත්වීම මැදිහත්වීම වෙනුවට එම දර්ශන නරඹන්න විතරක් කියලා ඔහු කියනවා. තවත් අවස්ථාවකදී මොවුන් ගැන පැහැදීමට පත්වන ගෝත්‍රිකයන් මොවුන්ට භෝජන සංග්‍රහයකට ආරාධනා කරනවා. භෝජනය වන්නේ වෙනත් ගෝත්‍රිකයකට අයත් මිනිසෙක්. එම මිනිස්සුර කපන සහ කොටස් කරන දර්ශනය ඉතාමත් ත්‍රාසජනකයි. මොනෝත්‍ර මිනිස් මස්ක් ආහාරයට ගන්නත් මේ අවස්ථාවදී සිදුවෙනවා. ගස් ගෝත්‍රය සහ වඳුරු ගෝත්‍රය කියලා ගෝත්‍ර දෙකක් මොවුන්ට දකින්න ලැබෙනවා. එකිනෙකා සමග ඇති කරගන්නා ගැටුම් වලින් අල්ලා ගන්න මිනිසුන් ගෝත්‍රිකයන් ආහාරයට ගන්නවා. අමු අමුවේම මිනිසුන් සිරුරු කොටස් සහ සතුන්ට මොවුන් ආහාරය ගන්නවා. මීට පෙර පැමිණි වාර්තා චිත්‍රපට කණ්ඩායම් පිළිබඳව ගෝත්‍රිකයන්ගේ නොමිසුවත් එම පිරිසට අයිති වෙලා තිබුණු ඔරලෝසු මාල් වගේ දේවල් ගෝත්‍රිකයන් ළඟ තියෙනව දකිනවා. ඊට අමතරව එම චිත්‍රපට කණ්ඩායමට අයිති චිත්‍රපට පටිගත කරන කෑන් ටින් ආදිය ගෝත්‍රිකින් රසක එල්ලා තියෙනවත් දකිනවා. මොනෝ ගෝත්‍රිකයන් සමඟ සතුටින් කාලය ගන අවස්ථාවක එක්වරම දකින දර්ශනයකින් ඉතාමත් භීතියට ඒ වගේම පුදුමයටත් පත් වෙනවා. ඒ දර්ශනය තමයි මින් පෙර පැමිණි කණ්ඩායමේ මල් සිරුරවල ඉතිරුණු අස්ථි සහ කැබලි එකතු කර හදලා තියෙන යමක්. එම සිරුරු කොටස් එක පිට එක ගොඩ ගසලා ඔවුන් යමක් හදලා තියෙනවා. මේ සංචාරයෙන් පස්සේ මොන්රෝ නැවතත් නගරයට පැමිණින්නේ අතුරුදහන් වූ චිත්‍රපට කණ්ඩායම රූගත කරන ලද චිත්‍රපට කොටස අරගෙනයි. එම වාර්තා චිත්‍රපටයේ නාලිකාවක විකාශය කරන්න මීට පෙර, ඒ කියන්නේ පළමු කණ්ඩායම ඇමේසන් වනාන්තරයට පිටත් වෙද්දී තීරණය වෙලා තියෙනවා. ඊට පස්සේ චිත්‍රපටයේ තියෙන්නේ පළමු කණ්ඩායමේ අතුරුදහන් වීමේ අභිරහස විසඳන දර්ශනය. ඔවුන් පටිගත කරපු චිත්‍රපට ඉතාමත් සාහසික තර්ජනයන් සහිතව මේ අභිරහස විසඳනවා. වනාන්තරය පිළිබඳව ගරුත්වයක් නැති නව යොවුන් පිරිසක් මෙන් වගකීමෙන් විරහිතව හැසිරෙමින් ඔවුන් වනාන්තරය තුළට යනවා. මෙම චිත්‍රපට කොටස තුළ ඇති සාහසිකම කොටස් විදිහට දකින්න පුළුවන් මොවුන් ඉතා විශාල ඉබ්බෙකු ඝාතනය කරන දර්ශනය. එම ඉබ්බගේ හිස කඳෙන් වෙන් කරන දර්ශනය එලෙස කිරීමෙන් අනතුරුව එම වෙන් වූ හිස සහ ඉබ්බගේ පාද චලනය වීම ඉතාමත් ජුගුප්සාජනක දර්ශනයක් ගෙනහැර දක්වනවා. ගමන අතරවාරයේදී එම කණ්ඩායමේ මාර්ගෝපදේශකයාට
සර්පෙක් දෂ්ට කරනවා. ඌගේ කකුල අනෙක් අය විසින් කපලා වෙන් කර තුවාලේ රත් වූ පිහියකින් පිලිස්සුවත් මාර්ග උපදේශකයන්ම සිදුවීමෙන් මිය යනවා. මෙම කණ්ඩායමට පළමු ගෝත්‍රිකයන් මුණ ගැහෙන්නේ ගෝත්‍රිකයන් විසින් ආහාර සඳහා වතුරෙකු මරමින් සිටින අවස්ථාවේ. එයට බාධා කරමින් ඔවුන්ට මොවුන් වෙඩි තියනවා. ඉන්පසුව සිය ගමට දුවන ගෝත්‍රිකයන් පසුපසින් ඔවුන්ගේ ගමට පැමිණෙන මොවුන් එහිදී කලහකාර ලෙස හැසිරෙනවා. ඔවුන්ගේ කුඩා ළමයෙක් සමග සිටි කුඩා ඌරු පැටවෙක්ට පහර දෙමින් හිංසා කර ඇලන් පසුව ඔහු ඌරු පැටවට වෙඩි තබා මේ කැලෑවේ ස්වභාවය ලෙස පවසනවා. මීට පසුව ඔවුන් කරන්නේ නොදිනු මිනිසුන් ඌව නොකරන අන්තමේ ඉතාමත් අමානුෂික යම. වෙඩි තබමින් සහ තුවක්කු පෙන්වමින් එක් ගෝත්‍රික නිවාසයකට සියලුම ගෝත්‍රිකයන් එනම් කුඩා දරුවන් කාන්තාවන් සියලුම ගෝත්‍රිකයන් එක් රැස් කර මොවුන්ගේ නිවාසයට ගිනි තිනවා. පැනයාමට උත්සාහ කරනන්ද නැවත නැවතත් එම ඇතුළට දමමින් මොවුන් තල්ලු කර දමනවා. එයින් බේරි පලායන ගෝත්‍රිකයන් විලාප තබ්බි මියන ගෝත්‍රිකයන් දෙස බලා සිටිනවා. මේ සාහසික ක්‍රියාවෙන් පසු ඇලන් සහ ෆයායුවල එම ගෝත්‍රිකයන් ඉදිරියේ ලිංගිකව හැසිරෙමින් ගෝත්‍රිකයන්ගේ ශෝකය එයින් චිත්‍රපට කණ්ඩායමට ඇති වූ වීරත්වයක් විදියට රසවිඳිනවා. ඉන්පසුවත් හිරිහැර මොවුන් ගෝත්‍රිකයන්ට කරමින් ඔවුන්ගේ ශෝකය රසවිඳිමින් එය සල්ලි බව හැසිරීමෙන් පරමාර්ථයෙන් වීඩියෝ කරනවා. නමුත් අනෙක් ගෝත්‍රිකයන් නොදැන මොවුන් එම ගෝත්‍රික කාන්තාවක් ෆයාගේ විරුද්ධත්වයේ මැද්දේ සමූහ දූෂණයට ලක් වෙනවා. නමුත් මොවුන්ට එම ගෝත්‍රිකයන් විසින් ඉන්පසු එක් අවස්ථාවකදී අල්ලගෙන මරණයට පත් කරනවා. එය ඉතාමත් ක්‍රූර ලෙස සිදු කරන ඝාතකයක්. මොවුන් ඝාතනය කරමින් ගෝත්‍රිකයන් ආහාරයට ගන්නවා. ඊට අමතරව ෆයාව ඉතාමත් දරුණු ලෙස දූෂණයට ලක් කරනවා. එම සියලුම දර්ශන නැරඹීමෙන් පසුව මෙනු සහ නාලිකාවේ පිරිස එම දර්ශන විකාශන නොකර සිටීමට මෙන්ම එම පටිජ චිත්‍ර විනාශ කිරීමට කටයුතු කරනවා. මෙම අතිබිහිසුණු චිත්‍රපටයේ නිමාවෙන්නේ සැබවින්ම ක්‍රූර සහ අමානුෂික වන්නේ ගෝත්‍රිකයන්ද නැතහොත් දිනුවයයි ප්‍රවසන සමාජයේ පිරිසක් දෙන ගැටලුව ඉතිරි කරමි. ඉතින් තවත් මේ වගේම වීඩියෝකින් අපි ඔබව හමු වෙන්න ඔබ අපිත් එක්කම ඇඳලා ඉන්නවා.